ලෝකකුසලානයට සාර්ථකව මූුණ දීමේ ප්ලෑන්් එක හෙට ඔවු අප දනවා ශ්‍රී ලංකා කණ්ඩායමට දස්විතුන් ලෝකුසලානය කොලිෆයස් ක්‍රීඩා කරන්න වෙලාති නතින් ලේසි පාසු කරතවයක් නෙමේ කොලිෆයස් ක්‍රීඩා කරනවා කියල කියන්නේ ජූන් ජුලයි වල සිම්බාබ්වේ වල කොලිෆයස් ක්‍රීඩා කරනවා කියලා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමේ. ඉතින් කොහොමද දන්නවා ගොඩක් මේ විකර්ස් ගොඩක් හොඳ පේස් එකක් බවුන්ස් එකක් තියෙන විකර්ස්. ඉතින් මේ පීරියඩ් එකේදී අපි දන්නවා සිම්බාබ්වේ අයලන්තේ මේ කණ්ඩායම හොඳ ෆෝම් එකක ඉන්නවා. අපිට ලේසි වෙන්නේ නැහැ. ඉතින් ප්‍රශාන්ත් රණසිංහ ක්‍රීඩා මිතිවරයා ඔහු ට්විටර් එකක් දාලා කියලා තිනවා මේගොල්ලෝ මීටින් එකක් තිබ්බා ටෙක්නිකල් කමිටි එකත් එක්ක. ඉතින් එතන ඔහු කියනවා had a meeting with the cricket technical committee and I was informed that on May 7 technical committee will hand over their recommendations about official SLC plan to face the upcoming World Cup qualifiers and the report of their recent meeting with the cricket board and coaches. ඉතින් ඔහු කියනවා මම මීටින් එකක් තිබ්බා ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙක්නිකල් කමිටි එකත් එක්ක. ඒක ටෙක්නිකල් කමිටි එක මට කිව්වා මම හත්වෙනිද තමයි ඒගොල්ලන්ගේ මේ ප්ලෑන් එක ඒගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන්ස් මේ කැම්පේන් එකට කියන්නේ අපි කොහොමද මේ ලෝකසාරේ මුණ දෙන්නේ ලෝකසාරේ ක්වොලිෆයර්ස් වල මුණ දෙන්නේ කොහොමද ඒ ප්ලෑන් එක මම හත්වෙනිද කියන්නේ හෙට දවසේදී මේගොල්ලෝ නිකුත් කරනවා කියලා මොකද්ද කියලා කතා කරනවා කියලා. ඒ වගේම ඒගොල්ලෝ මීටින් එකක් තිබුණා දිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකයි කෝච්චස් එකයි. ඉතින් ඒ එතර කතා වෙච්ච දේවල් මේ හැම දෙයක්ම හෙට දවසේදී තමයි ඒගොල්ලෝ එලිට දාන ඉන්නේ ඒගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන්. ඒ කියන්නේ මොනවද අපි මේ තරගාවලියට කරන්න පුළුවන් කියලා. ඉතින් අවුරුදු 40 ගානකට පස්සේ තමයි අපිට මේ ක්වොලිෆයර් එකක් ක්‍රීඩා ගන්න වෙලා තියෙන්නේ. මගදන්නේ ICC tournaments වලට පස්සේ ගොඩක් සක්සස්ෆුල් වෙච්ච ටීම් එක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම කියලා කියන්නේ 2007 2011 ගත්තාම මේ දෙකෙන් අපි ෆයිනල්ස් වලට එනවා. 2003 වත් සෙමි ෆයිනල්ස් ක්‍රීඩා කරනවා. ඊට පස්සේ 7 ෆයිනල් ක්‍රීඩා කරනවා. 11 ෆයිනල්ස් ක්‍රීඩා කරනවා. ඒ වගේම තමයි T20 ලෝකුස්රාණ වල 2014 16 12 මේ හැම අවුරුද්දක්ම අපි ෆයිනල්ස් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් ගොඩක් සක්සස්ෆුල් වෙච්ච ටීම් එකක්. ඒ වගේම තමයි චැම්පියන්ස් ට්‍රෝෆි වලත් ICC tournaments වල ගොඩක් සක්සස්ෆුල් එකක් තියාගෙන තිබ්බා 2007 වර්ෂයේ වගේ ඉඳන්. ඉතින් නමුත් අපි දන්නවා ඊට පස්සේ ක්‍රිකට් වල මොකක්ද වුනේ කියලා. දැන් අපිට ක්වොලිෆයර්ස් ගහන්න වෙලා තියෙනවා. ඉතින් බලමු මොකද්ද මේ ප්ලෑන් එක, මොනවද මේගොල්ලෝ මේ කරන්න හිතාගෙන ඉන්නේ කියලා. මේ ටූර්නමන්ට් එකට, මේ ටූර්නමන්ට් එක කියන්නේ ක්වොලිෆයර්ස් ජයග්‍රහණය කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා අපි හිතමු.